මන්නාරම යෝධවැවට උතුරින් වූ පරප්ප කණ්ඩාල් ප්‍රදේශය උපක්‍රමික වශයෙන් LTTEට ඉතාමත්ම වැදගත් වූ ස්ථානයක්. LTTE පරිපාලන කටයුතු සිදු වූයේ මන්නාරම දෙස මෙම මධ්‍යස්ථානයේ කේන්ද්‍ර. යෝධවැවට උතුරින් වූ පරප්ප කණ්ඩාල් ප්‍රදේශය LTTE මන්නාරම ප්‍රදේශයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස පැවතුනේ. උපක්‍රමික වශයෙන් මෙය ඔවුන්ට ඉතාමත්ම වැදගත් ස්ථානයක් වුණා. ආරක්ෂක හමුදා අද දහවල් වන විට මේ ප්‍රදේශයේ බලය මුළුමනින්ම තහවුරු කරගත්තා. වන්නියේ LTTE නායකයා ලෙස සැලකෙන බහනු රැදී සිටියේ පරප්ප කණ්ඩාල් ප්‍රදේශයේ. බහනු රමේෂ් ලක්මන් ඇතුළු LTTE ජ්‍යෙෂ්ඨ නායකයන් මන්නාරමේ උපක්‍රමික ප්‍රදේශය රැකගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් ආරක්ෂක හමුදා සාර්ථකව LTTE පරාජිත පත් කරමින් මේ ප්‍රදේශය අත්පත් කරගත්තා. මේ ගැටුමේදී මරමුවටපත් වූ LTTE සමාජිකයන් අතර වැඩි පිරිසක් කුඩා ළමුන් ඉදිරියට දමා අවසන් මොහොතේදී නායකයන් පනගුස් ඇති බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ. පරප්ප කණ්ඩාල් දේවස්ථානයේද LTTE යුද කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. කුඩා ළමුන් පවා විසෙන සාමාන්‍ය ජනතාවගේ නිවාසද LTTE ඔවුන්ගේ මධ්‍යස්ථාන ලෙස යොදවාගෙන තිබෙනවා. සේනාංකය මේ වන විට මන්නාරමේ LTTE ප්‍රධාන සැතපුම් ප්‍රදේශයද විනාශ කර තිබෙනවා. LTTE මන්නාරම ප්‍රධාන සැපයුම් ප්‍රවේශය වූ උයිලංකුලම ආරක්ෂක හමුදා මුදාගත්තේ මීට දින 3කට පෙරමයි. මේ නිසා කිලිනොච්චිය දෙසට සිදුවන සැපයුම් ඇලහිට තිබෙනවා. වන්නි මාංශීය මෙහෙයුමින් නිරත ආරක්ෂක හමුදා මන්නාරම හා වවුනියාව මෙන්ම වැලියෝ හා යාපනය ප්‍රදේශවලින්ද සතුරා කොටු කර මේ වන විට ප්‍රහාර එල්ල කරනවා. රුපවාහිනී සමන් කුමාර රාම වික්‍රම මන්නාරමින් සිට.
Bueno. ඊයේ සහ අද දිනේ යුද හමුදාව අත්පත් කරගත් ප්‍රදේශ නිරීක්ෂණයේදී එල්ටීටී දැඩි පිරිසිදුකම් හිගයකට මුහුණ දී සිටින බව පැහැදිලි වෙනවා. මේ බංකරය ඊට උදාහරණයක්. එල්ටීටී කුඩා දරුවන් සිටින සමාජිකාවන් ඔවුන්ගේ දරුවන් සමග බංකරවල රඳවා තිබූ බව මේන් පැහැදිලි වෙන බවයි හමුදාව පෙන්වා දෙන්නේ. මන්නාරම ප්‍රදේශයේ මේ තත්ත්වය ප්‍රබලව දැකිය හැකි. උතුරේ එල්ටීටී බංකර තුල මෙම නිදර්ශන හමු වූ පළමු අවස්ථාව මෙයයි. එල්ටීටී තම පිරිස් බල ඌනතාව පියවා ගැනීමට කිල්නොච්චියේ හා මුලතිව් වල රඳවාගෙන සිටින සාමාන්‍ය ජනතාවද ඔවුන්ගේ මක්කල් පඩේ නැමැති කණ්ඩායමට බලහත්කාරයෙන් බඳවා ගන්නා බව යුද හමුදා බුද්ධ්‍යංශය මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මෙය මානව හිමිකම් සංවිධානවල අවධානය යොමු විය යුතු කරුණක්මයි ආරක්ෂක හමුදා පෙන්වා දෙන්නේ. එම සාමාන්‍ය ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම වන්නි මාංශීය මෙහෙයුමේ අරමුණයි. පළමුව LTTE පිරිස්පලය අහිමිකොට දෙවනුව භූමිය අත්පත් කර ගැනීම උතුරේ මෙහෙයුම් ක්‍රමවේදය වී තිබෙනවා. අද දවසේදී මන්නාරම දෙසින් ඉදිරියට ඇදෙන පළමු කාර්ය සේනාංකය හා LTTE අතර මාන්තායි උතුරු ප්‍රදේශයේ ගැටුම් පැවතුණා. මෙහිදී LTTE ට සමාජිකයන් විශාල සංඛ්‍යාවක් අහිමි වූ බව ඔවුන්ගේ පණිවිඩ හුමාරු මගින් තහවුරු වී තිබෙනවා. එම භූමිය තුල තිබී මලසිරු රැසක්ද ආරක්ෂක හමුදා විසින් සොයාගනු ලැබුවා. මෙමන විට මන්නාරම් ප්‍රදේශයේ ගැටුම් පවතින්නේ මෙවැනි විවෘත භූමි ප්‍රදේශ තුලයි. භූමියේ මෙම අමාසි සංගත තත්ත්වයේ ජය ගනිමින් ආරක්ෂක හමුදාවට අවම හානියකින් සතුරාට උපරිම විනාශයක් ලඟා කර දීම මෙහිමේ ඉලක්කය වී තිබෙනවා. රුප්පහානි සමන් කුමාර රාමවික්‍රම මන්නාරමේ සිට. ओ दंग है हुआ साइड में बैठे हैं
උතුරු මාන්තායි ප්‍රදේශයෙන් ඉදිරි රැඳුණු ආරක්ෂක හමුදා අද දිනේ ත්‍රස්තවාදී ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. අද ප්‍රහාරද බිහිමින් සාර්ථකවයි ආරක්ෂක හමුදා ප්‍රකාශ කරන්නේ. මෙම දෙවන්ත ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් රැඳී සිටි මාන්තායි බටහිර ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ ඒ ආසන්නයෙන් අඩම්පන් නගරය යවන LTTE ප්‍රධාන සැපියුම් මාර්ගය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදා සමත් වුණා. මේ ආසන්නයේ තිබූ LTTE බංකර රැසක්ද අද ප්‍රහාරවලින් විනාශ වුණා. යුද හමුදාවේ 58 වන සේනාංකයේ මන්නාරම දෙසින් මෙසේ ප්‍රහාර එල්ල කරද්දී 57 වන සේනාංකයේ වවුනියාව දෙසින්ද 59 වැනි සේනාංකය වැලියෝ දෙසින්ද සතුරාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අකණ්ඩව එල්ලවන ප්‍රහාර සහ යුද හමුදාවේ උපක්‍රමශීලීත්වය හමුවේ ත්‍රස්තවාදීන් කිල්නොච්චි හා මුලදිව් දෙසට තවදුරටත් කොටු වෙමින් සිටිනවා. දෙවන්ත වෙඩිපලයේ මෙන්ම යුද හමුදා සිබුලගේ කීර්ති ධෛර්යය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඊවිත විශාල වශයෙන් අහිමි වෙමින් ත්‍රස්තවාදීන් පසුපසට යද්දී එල්ටීටීය කිල්නොච්චි මල්ලාවි මුලති වැනි ප්‍රදේශවල බලහත්කාරයෙන් වඳවාගෙන සිටින සාමාන්‍ය ජනතාව කැලෑබද අතුරු මාර්ග ඔස්සේ රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටිනවා. අද දිනේ පවුල් 9කට අයත් සමාජිකයන් 29 දෙනෙක් එසේ පැමිණියා. එසේ පැමිණ පිරිස සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. සුබසාධක මධ්‍යස්ථාන ඔවුන් වෙනුවෙන් ඉදිකිරීම අද ආරම්භ වුණා. මේ සඳහා එම ගම්මාන අවට සාමාන්‍ය ජනතාවගේ සහයද යුද හමුදාවට ලැබී තිබෙනවා. LTTE යුද කටයුතු සඳහා තම දරුවන් බලහත්කාරයෙන් පැහැර ගන්නා බවද මෙම පිරිස් ප්‍රකාශ කරනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මන්නාරමේ සිට.
प्रकाश करवाधान स्थान अल्लाशाल අදපෙවිති ගැටුම් වලින් මියගිය ත්‍රස්තවාදීන්ගේ නම් 31ක් ඔවුන්ගේ පණිවිඩ හෝමාරු මගින් සනාථ වී තිබෙනවා. එබෙන්ම තුවාල ලැබූ 50කට ආසන්න පිරිසකගේ නම්ද අද ඔවුන්ගේ පණිවිඩ මගින් ප්‍රකාශයට පත් වුණා. මේ ගැටුමේදී තුවාල කරුවන් පවා අතහැර දමා එල්ටීටීය පලාගොස් ඇති බව පැහැදිලියි. පිටිවි බින්දුරම දාන්න. පරයාකුල කුලියත් කුල මාර්ගයේ ආසන්නයේ කාටාන් කුලම් බටහිර දෙසට අද ගැටුම් පැවතියා. මෙහිදී යුද හමුදා සෙබළුන් තිදෙනෙක් දීපිදු අතර आसामान्य जनता मनारमे नानाट्टम प्रदेश शुभ साधक मध्यस्थान अद आरंभ हुआ जनता යුද කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදා ගැනීම වර්ධනය වී තිබෙන බවද මොවුන් ප්‍රකාශ කරනවා. කිල්නොච්චි හා මුලතිව්වල සිටින ලක්ෂ 2කට ආසන්න සාමාන්‍ය ජනතාව මුදා ගැනීම මේ මෙහෙයුමේ මූලික ඉලක්කය වී තිබෙනවා. එම සාමාන්‍ය ජනතාවට ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද මේ වන විට සිදු වෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මනාල සිට. මන්නාරම පරප්ප කඩත්තාන් දකුණු ප්‍රදේශයේ අද අලුයම වන විට අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදා සමත් වුණා. එම ප්‍රදේශයට ගිය අපට දෙකකට හැකි වූයේ තම කෑම බිම පවා අතහැර ත්‍රස්තවාදීන් පලා ගොස් සිටි දර්ශනය. अरे इसरो रत्न सर कमांड बंकर एक सर आम गल गल कौल आरक्षक बला मीटर 500 आरक्षक हमुदा इदरी अट गमन करते
किसी दिन का मेपदेशीय अत्नोरे न अधासीन व्यवहार में आरंभे देवंत बंकर इतिकोटे रास्तवादी रैंडी सिटी बाबे आरक्षक हमुदा पावसनवा ये रात्रि धारानिपात वर्षा वर्णोतका युद्धमुदास से बोलुन इधर ये तकमन कल बाबे भूमि अनधिनर धारेन प्रकाश करनवा පනස් අටවන සේනාංකය මෙසේ ඉදිරියට යද්දී 57 වන සේනාංකය මඩු ප්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරනවා 59 වන සේනාංකය වැලිවෙ ප්‍රදේශයේ එල්ටීටීට දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා අද සවස මඩු ප්‍රදේශයට බටහිරින් පිහිටි යෝධවැව පෙරිය ඔඩොප්පු ස්වරූප දෙසට ආරක්ෂක හමුදා දැඩි ප්‍රහාර එල්ල කළා ूरकटाई විශුදා බේස් නමින් හැඳින්වෙන එහිද මෙවැනි ශක්තිමත් බංකර ඇති බවට අමුදාව විශ්වාස කරනවා වවුනියා මහා වැලිවේදීද මෙවැනි උපක්‍රමික බංකර ආරක්ෂක හමුදා විනාශ කර තිබෙනවා අද දැඩි වර්ෂාපතනයක් මන්නාරම ප්‍රදේශයට පතිත වුණා අල්ලාගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාත්මක වුණා වවුනියාවේ තම්පනී ප්‍රදේශයට ආසන්නයේදී අවියවුද රසක්ද හමු වී තිබෙනවා මේ අතර මන්නාරමේ අත්පත් කරගත් ප්‍රදේශයේ බංකර තුල LTTE ළමා සමාජිකවන් රසක් අතහැර දමා ගොස් තිබූ ඔවුන්ගේ පෞද්ගලික ඡායාරූප ඇල්බම් කිහිපයක්ද ආරක්ෂක හමුදා සොයා ගත්තා. මෙම ළමුන් ඉතා අඩු වයසේ බව ඔවුන්ගේ ඡායාරූප අනුව පැහැදිලියි. LTTE මේ වසරේ බෙදා හැර ඇති සාක්කු දිනදර්ශනයටද යොදාගෙන ඇත්තේ ළමා සමාජිකවකගේ ඡායාරූපයක්. ළමුන් යුද කටයුතු සඳහා යොදවා ගන්නා බවට මෙය කදිම නිදසුනක් බවයි හමුදාව පෙන්වා දෙන්නේ. වතුරු බෙරලයක් පවා ඔසවා ගැනීමට නොහැකි ළමුන් LTTE ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත යොදවා ඇති අයුරු මාන්තායි බටහිර ප්‍රදේශයේදී දුර සිට නිරීක්ෂණය කළ ආරක්ෂක හමුදා දැක තිබෙනවා යුද හමුදා ප්‍රහාරවලින් දිනපතා මිය යන හා තුවාල ලබන LTTE සමාජිකයන් සංඛ්‍යාව වැඩිවීමත් සමග තම දරුවන් යුද කටයුතු සඳහා බලහත්කාරයෙන් පැහැර ගැනීමද වැඩි වී ඇති බව එම ප්‍රදේශවලින් පලා ආ ජනතාව පවසනවා LTTE ග්‍රහණයෙන් මිදී කිල්නති සහ මුලතිව දෙසින් පැමිණෙන ජනතාව සඳහා මන්නාරමේ කල්ලිමුටි ප්‍රදේශයේ తాවකාලික නවතැන් පොලක් මේ වන විට සකස් කර තිබෙනවා. LTTE ග්‍රහණය පවතින ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන්ගේ සංඛ්‍යාව අදවන විට 57ක්. පහුල් 18කට අයත් සමාජිකයන් ඒ අතර වෙනවා. තවදුරටත් පිරිස් පැමිණීමෙන් සිටන බවයි වාර්තා වන්නේ. රූපහානී සමන් කුමාර රාමවික්‍රම මන්නාරමේ සිට. ලෝපුරා කතෝලික ප්‍රජාව අතර මන්නාරමට හිමුවන්නේ විශේෂ ස්ථානයක්. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඓතිහාසික මඩු දේවස්ථානයයි. මේ ස්ථානයේ සිට මඩු දේවස්ථානයට කිලෝමීටර් 12ක පමණ දුරක් තිබෙනවා. මඩු ප්‍රදේශයේ සිට LTTE සංවිධානය ආරක්ෂක හමුදා වෙත නිරන්තරයෙන් මෝටර් සහ කාල්තුවක්කු ප්‍රහාර එල්ල කරනු ලබනවා. අද දිනේද LTTE ත්‍රස්තවාදීන් මඩු ප්‍රදේශයේ සිට ආරක්ෂක හමුදා වෙත කාල්තුවක්කු හා මෝටර් ප්‍රහාර එල්ල කළා. මඩු දේවස්ථානයේ අවට ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම වන්නිමාංශීය මෙහෙයුමේ එක් ඉලක්කයක්. 57 සේනාංකය මේ ප්‍රදේශයට කුඩා කණ්ඩායම් යොදවා ත්‍රස්තවාදීන් පළවැය හැරීමේ නිරතව සිටිනවා. මඩුපාලම් පිටි මාර්ගයේද ආරක්ෂක හමුදා බලය තහවුරු කරගෙන සිටිනවා. ගැටුම් පැවතියද මඩු දේවස්ථාන මාර්ග සංවර්ධන වැඩසටහන රජයේ මගනගුම වැඩසටහන යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වනුද දැකිය හැකියි. මෙරට කිතුනු ජනතාවට යලි ත්‍රස්ත බීන් තොරව මඩු දේවස්ථානයේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ඉතා ඉක්මනින් උදා කර දෙන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.
මේ අතර පසුගිය මාසයේ 12 වෙනිදා LTTE කාලතුවක්කු ප්‍රහාරයකින් හානියටපත් මන්නාරම තල්ලඩිහි ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිරිසකර කිරීම 58 වෙනි සේනාංකය අද ආරම්භ කළා. LTTE දේවස්ථානයට ප්‍රහාර එල්ල කළේ දේව පූජා උත්සවයක් සඳහා යුද හමුදා සිබලුන් ශ්‍රමදානයක නිරත වෙමින් සිටියදී සිබලුන් 6 දිනක් මේ ප්‍රහාරයෙන් මිය ගිය අතර 14 දිනක් තුවාල ලැබුවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි හානි සිදු වුණා. යුද හමුදා සිබලුන් දේවස්ථානය පිළිසකර කිරීමට අද එක්වුවේද ස්වේච්ඡාවෙන්. LTTE අද උතුරේ ජනතාව පමණක් නොව එම ජනතාවගේ ආගමික උරුමය හා නිදහස පවා ග්‍රහණයටගෙන ක්‍රියා කරන බව ආරක්ෂක හමුදා පෙන්වා දෙනවා. පසුගියදා මුදාගත් පරප්ප කණ්ඩාල් ප්‍රදේශයේ මේ දේවස්ථානය ආසන්නතම උදාහරණ ලෙසයි හමුදාව ප්‍රකාශ කරන්නේ. මේ දේවස්ථානය දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙන බවට සාධක පවතිනවා. පරප්පකණ්ඩා දේවස්ථානයේ ත්‍රස්තවාදීන් සකස් කර තිබූ බංකර බෙන්ම එහි අතහැර දමා ගොස් තිබූ උපකරණ ඕනෑම අයෙකුට දැන් දැක බලා ගත හැකි. මානව හිමිකම් සංවිධානවලට හා කතෝලික පූජකතුමන්ලාට මෙය දැක බලා ගැනීමට පැමිණ ලෙස වන්නි ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලීමක් කරනවා.
වන්නි මාංශයේ මෙහෙයුමේ පාබල සේනාංකවලට ඉදිරියට යාමට ආධාරක රෙජිමේන්තු දැඩි සහයෝගයක් ලබා දෙනවා. මෙහිදී දෙවන්ත වෙඩි බලයක් ත්‍රස්ත ඉලක්ක වෙත එල්ලවනද දැකිය හැකියි. මේ දැක්වෙන්නේ මුලදුව ගණකලාවේ ත්‍රස්ත ඉලක්ක වෙත එල්ලවන කාලතුවක් උපරහරයි. 59 වන සේනාංකයයි වැලියෝ දෙසින් මුලදුව වෙත ළඟා වෙමින් සිටින්නේ. මෙයතර මන්නාරම මාන්තායි වටිගිර සහ අඩම්පන් දකුණින් ප්‍රස්ත ගහණේ පවතින ප්‍රදේශයේ බංකර තුනක් විනාශ කිරීමට 58 වන සේනාංකය අද සමත් වුණා. ඊයේ රාත්‍රියේ ආරම්භ වූ ගැටුම අද අලුයම දක්වා පැවතියා. මෙයතර 57 වන සේනාංකයද මඩු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බංකර කීපයක් අද විනාශ කරනු ලැබුවා. වැලියෝදී එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය එල්.ටී.ටී.ඊ. සමාජිකයන් අතර මුලතිව්හි එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් නායකයන් තිදෙනෙකු දවන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. මේ ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. සමාජිකයන් රැසකට තුවාල සිදු වී ඇති බවද තහවුරු වී තිබෙනවා. වවුනියාව මන්නාර මහා වැලියෝ යන ප්‍රදේශ තුනින්ම ආරක්ෂක හමුදා සතරට ප්‍රහාර එල්ල කිරීම වටි මානුෂීය මෙහෙයුමේ උපාය මාර්ගයේ වී තිබෙනවා. මඩු දේවස්ථානය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම නිරත 57 වන සේනාංකයේ එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවටපත් වූ එල්.ටී.ටී.ඊ. සමාජිකයන් පිරිසක් මේ මෙම ප්‍රහාරයේදී තම සමාජිකයන්ගේ මලසිරු පවා අතහැර ත්‍රස්තවාදීන් පලා ගිය බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. ඉදිරි ආරක්ෂක බලයෙන් ඔබට ගොස් වනගත ප්‍රදේශයේ රැක සිට මේ ප්‍රහාරය යුද හමුදාව එල්ල කර තිබෙනවා. මඩු දේවස්ථානය මුදා ගැනීමට පැමිණෙන යුද හමුදාව වැළක්වීමට මෙසේ සැරිසරන ත්‍රස්ත කණ්ඩායම් වෙත ඉක්ුත් දින කිහිපය පුරාම සාර්ථක ප්‍රහාර එල්ල කළ බවයි අනදෙනල ධාරීන් ප්‍රකාශ කරන්නේ. මේ වන විට ත්‍රස්තවාදීන්ට ඉතිරි වී ඇති එකම ගැළවීම වී ඇත්තේ යුද හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල නොකරන මඩු දේවස්ථාන යුද මුක්ත කලාපයේ පමණක් බවද යුද හමුදාව පෙන්වා දෙනවා. එල්.ටී.ටී.ය මඩු දේවස්ථාන යුද මුක්ත කලාපයේ සිට මෝටාර් ප්‍රහාර එල්ල කිරීමේ වියගුළු ක්‍රියාවේ තවමත් නිරතව සිටින බව හමුදාව ප්‍රකාශ කරනවා. 57 වන සේනාංකයේ එල්ල කළ මේ ප්‍රහාරයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සතුව තිබූ T-56 ගිනිඅවි පණිවිඩ හෝමාරු උපකරණ හා පුද්ගලනාශක බිම් බෝම්බ රැසක්ද යුද හමුදාව සොයාගෙන තිබෙනවා. මේ අතර අද පුනරින් මාර්ගයේදී හා මාන්තායි බටහිර ප්‍රදේශයේදී 58 වන සේනාංකයේ එල්ල කළ ප්‍රහාර දෙකකදී ත්‍රස්තවාදීන් සිය දිනක මිය ගොස් තිබෙනවා. අද දිනේත් මන්නාර මහා වවුනියාව ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතනය වුණා. මේ නිසා මෙවැනි දුෂ්කරතාවලට හමුදා කණ්ඩායම් නිරන්තරයෙන් මුහුණ දෙනු දක්ගන්නට පුළුවන්. ඒත් එම බාධක නොතකා යුද හමුදා සෙමලුන් මෙහිමට එක්ව සිටිනු දැකගත හැකි. ත්‍රස්තවාදීන් තම්පනි, පෙරිය තම්පනි, මුල්ලිකුලම්, විලයාතිකුලම් වැනි ගම්මානවලදී මුහුණ දුන් අන්ත පරාජය මඩු ප්‍රදේශයේදීද අත්විඳිනු අනිවාර්ය බව හමුදාව ප්‍රකාශ කරනවා. මේ දිස්වන්නේ පෙරිය තම්පනි ගම්මානයයි. පරයාණන් කුලම් දෙසින් ඇති මඩු ප්‍රවේශ මාර්ගයේ ප්‍රධානතම ගම්මානය මෙයයි. ත්‍රස්තවාදීන් පලා යද්දී පෙරිය තම්පනි විද්‍යාලය සහ තවත් පොදු ස්ථාන රැසක්ද විදුලි ඇතුළු පොදු සේවාද විනාශ කර තිබෙනවා. පෙරිය තම්පනි දේවස්ථානයටද පල යන ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මඩු දේවස්ථානයේ මෙන්ම ඒ අවට තිබෙන කරම්පාය කුලම් වැනි ගම්මානවල ජනතාවද මේ වන විට ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටිනවා. ඔවුන් මුදා ගැනීමත් මේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක්. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පෙරිය තම්පනි සිට.
මඩු දේවස්ථානයේ මුදා ගැනීමේදී ආරක්ෂක හමුදාවල ප්‍රධානතම උත්සාහය වී තිබෙන්නේ මඩු දේවස්ථානයට කිසිදු හානියක් නොවන අයුරින් එම දේවස්ථානය මුදා ගැනීමයි. මේ නිසා ඉතාමත්ම ඉවසීමෙන් යුතුව මෙම මෙහෙයුම කිරීමට ආරක්ෂක හමුදාවන්ට සිදුව තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට පනස් අටවන සේනාංකයේ විසින් අද උදෑසන අල්ලා ගන්න ලැබූ LTTE ඉදිරි ආරක්ෂක වළල්ල පිහිටි පරයකුළම් උතුරු ප්‍රදේශයයි මේ LTTE සංවිධානය මෙම ප්‍රදේශයේ ඉතාමත්ම ශක්තිමත් ලෙස ඔවුන්ගේ බංකර සකස් කරගනිමින් ඒ වගේම යුද අගල් සකස් කරගනිමින් බලය රැක ගැනීමට දැඩි උත්සාහයක් දරුවා පසුගිය සති දෙකක පමණ කාලය තුල ආරක්ෂක හමුදා සහ එම LTTE සමාජිකයන් අතර දරුණු ගැටුම් මේ ප්‍රදේශයේදී ඇති වුණා කෙසේ වෙතත් අද උදෑසන ආරක්ෂක හමුදා එල්ල කළ දෙවන්ත ප්‍රහාරයකින් LTTE සංවිධානයට ඔවුන්ගේ ප්‍රධාන මරමස්ථානයක් වූ මෙම ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල LTTE අහිමි වුණා. එමෙන්ම ඊයේ පෙරිය පණ්ඩවිරිච්ඡාන් ප්‍රදේශයේදී අපි දුටු ආකාරයෙන්ම මේ ප්‍රදේශයේත් යුද අගල් කිලෝමීටර් 2ක් 3ක් ඈතට දිව යන ආකාරයෙන් සකස් කර තිබෙනු අපට දැකන් ලැබුණා. විශේෂයෙන් ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට සමගාමීව එම යුද අගල සකස් කර තිබෙනවා. මන්නාරමෙන් ඉදිරියට යන බටපිරිස්සලට මෙම ස්ථානය පසු කිරීම ඔවුන්ගේ ඉදිරි ගමනට දැඩි රුකුලක් බවයි ආරක්ෂක අංශ අපට ප්‍රකාශ කරන්නේ.
පරයාකුලම් උතුරින් වූ LTTE මෙම ඉදිරි ආරක්ෂක වළල්ල පිහිටි කලාපයේ තුල පිහිටි සාමාන්‍ය ජනතාවගේ නිවාස LTTE යුදකට සඳහා යොදාගෙන ඇති ආකාරය මිහිදීද අපට දැක ගන්නට ලැබුණා. LTTE පලා යද්දී එම නිවාස මුළුමනින්ම විනාශ කර ගොස් තිබෙනවා. මෙම ස්ථානයේ සිට පෙරියකුලම් දක්වා වූ ප්‍රධාන මාර්ගයේ මැද පස් යොදා අවිර කර තිබෙන ආකාරයත් අපට දැක ගන්නට පුළුවන්. මේකෙන් බහද මේ මෙතන ඇතුළේ තියෙන හෙනක් ඇතුළේ කොන්ක්‍රීට් බංකර් එකක් මෙතනින් බහලා ඕන 10 දෙනෙක් විතර ඉන්න පුළුවන් මේක ඇතුළට මෙහෙම යන්න ඕනේ එතකොට අර මම හිතන්නේ අර එයා එන්නේ උඩින් හුලං අරවා මේ වයින්නේ මෙතන බංකර් ඔක්කොම ඩිස්ට්‍රොයි කරගෙන ට්‍රූප්ස් ඉස්සරහට ආවට පස්සේ උන් කරන්නේ ඒ තැන් වල ඉඳලා ගහලා මේ ආටි ආම අනිත් මොන හරි ඇටැක් එකක් එනකොට මේ කොන්ක්‍රීට් බංකර් එක ඇතුළට රින්ගන එක මෙමිනි බූගත බංකර තුලින් LTTE මේ ප්‍රදේශ රැක ගැනීමට දැරූ උත්සාහය පැහැදිලි වන බවයි හමුදාව පෙන්වා දෙන්නේ. මෙවන් ඉලක්ක සොයා දැඩි වෙඩි බලයකින් ආරක්ෂක හමුදා ප්‍රහාර එල්ල කරනු ලබනවා. ආරක්ෂක හමුදා මුළුමනින්ම බලය තහවුරු කරගත් මඩු පෙරිය පණ්ඩිවිරිච්චාන් ගම්මානයේ සාමාන්‍ය වැසියන් LTTE ප්‍රාණ අපේට ගෙන සිටි බවට සෝදිසි මෙහෙයුමේදී තහවුරු වී තිබෙන බව ආරක්ෂක හමුදා ප්‍රකාශ කරනවා. මෙහි LTTE පරිපාලන මධ්‍යස්ථාන හා ප්‍රහාරක මධ්‍යස්ථාන සඳහා සාමාන්‍ය වැසියන්ගේ නිවාස යොදාගෙන ඇති බව පැහැදිලිවම තහවුරු වෙනවා. එම නිවාස අතරින් යුද අගල් සකස් කොට සාමාන්‍ය ජනතාව ප්‍රාණ අපේට ගෙන ප්‍රහාර එල්ල කර ඇති බවද මෙහිදී දැකිය හැකියි. සාමාන්‍ය ජනතාවට කිසිදු හානියක් නොවන ලෙස LTTE ට දැඩි පරාජයක් අත්කර දෙමින් එම ගම්මානය මුදා ගැනීම යුද හමුදාවේ නව යුද උපක්‍රමවල ප්‍රගතිය පෙන්නුම් කිරීමක් බවයි භූමියේ අනතර නිර්ධාරයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර LTTE ග්‍රහණයේ සිටින ජනතාව ඔවුන්ගෙන් මිදී ආරක්ෂක හමුදා ප්‍රදේශ වෙත පලා ඒම දැන් තවත් වැඩි වී තිබෙනවා. මන්නාරම නන්නාටම්හි ඔවුන් සඳහා වූ සුබසාධක මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. දැඩි පරාජයක් ලබමින් සිටින LTTE න් තම දරුවන් මුදා ගැනීම සඳහා මෙසේ පලා ආ බව එම ජනතාව පෙන්වා දෙනවා. මෙහි වැඩි පිරිස වන්නේද ළමුන්. නැගරණ මෙන්ම උතුරේ තමන්ටද ත්‍රස්තවාදයෙන් මිදීමට අවශ්‍ය බව ජනතාව ප්‍රකාශ කරනවා. මන්නාරම මුරුක්කන් දිසාරෝහලට LTTE මෝටාර් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ අද උදෑසන 6:30 ට පමණ. ආරක්ෂක හමුදා වහා මැදිහත් වීම නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරී තිබෙනවා. මෙය වන්නි මෙහිමේ යුද හමුදා සේනාංක එල්ල කරන ප්‍රහාර හමුවේ දැඩි පරාජයක් ලබමින් සිටින ත්‍රස්තවාදීන්ගේ බියගුළු ක්‍රියාවක් බවයි වන්නි ආඥාපතිවරයා ප්‍රකාශ කරන්නේ. අසරණ රෝගීන් පවා ඉලක්ක කොට පහර දීමට තරම් LTTE දැන් සැහැසි වී ඇති බව මෙහින් තාවුරු වන්නේයිද වන්නි ආඥාපතිවරයා පෙන්වා දෙනවා. LTTE ග්‍රහණයෙන් මිදී පලායන සාමාන්‍ය ජනතාවට රැකවරණ ලබා දෙන නන්නාටම් සුබසාධක මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේද රෝහලට නුදුරින්. රෝහලේ අද උදෑසන ළමා හා මාතෘ සායනයට රෝගීන් පැමිණෙමින් සිටියදී ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මේ සිද්ධිය නොතකා වෛද්‍ය සායනය හා රෝහල් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රෝහල් බලධාරීන් ක්‍රියා කරනු දැක ගන්නට ලැබුණා. අහිංසක දෙමළ වැසියන් බිය වැද්දීම මෙන්ම LTTE ග්‍රහණයෙන් මිදී පලා ආ සාමාන්‍ය ජනතාවගෙන් පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය හැඳින්විය හැකියිද වන්නි ආඥාපතිවරයා ප්‍රකාශ කරනවා. මේ අතර අද දිනේද වන්නි මාංශය මෙහිමේ බටපිරිස් එල්ල කළ ප්‍රහාරවලින් LTTE ට දැඩි හානි සිදු වී තිබෙනවා. 58 වන සේනාංකයේ එල්ල කළ ප්‍රහාරවලින් පාවක්කුලෙන් නැගෙනහිර සික්කුලම් ප්‍රදේශයේ LTTE බංකර 4ක් විනාශ වී තිබෙනවා. එමෙන්ම මාන්තායි උතුරින් පුනරින් පාරේ LTTE ඉදිරි ආරක්ෂක වළල්ලටද දැඩි ප්‍රහාරයක් අද එල්ල කළා. මන්නාරමේ ප්‍රහාරවලින් මියගිය LTTE සමාජිකයන් 17 දෙනෙකුගේ නම් ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් ප්‍රකාශ වී තිබෙනවා. LTTE සමාජිකයන් 36 දෙනෙක් මෙහිදී තුවාල ලබා ඇති බවද ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් තහවුරු වූ බවයි යුද හමුදාව පවසන්නේ. මෙම ගැටුම් වලින් යුද හමුදා සෙබළුන් 8 දෙනෙකු තුවාල ලැබුවා. MI-17 හෙලිකොප්ටර් යාන ගැටුම් පවතින භූමියට ගොඩබස්වා ඔවුන් ප්‍රතිකාර ලබා දීම සඳහා රැගෙන ගිය අවස්ථාවයි මේ. යුදෙවිට අවශ්‍ය සියලුම පහසුකම් මෙලෙස නෝඩුව සපයා තිබෙනු දැක ගන්නට පුළුවන්. යුද ගුවන් හමුදා මනා සම්බන්ධීකරණයද මෙහිදී කැපී පෙනෙනවා.
මඩු දේවස්ථානීය මුදා ගැනීමේ නිරත 57 වන සේනාංකයේද LTTE බංකර රැසක් අද විනාශ කර තිබෙනවා. පරයානන් කුලම් මඩු මාර්ගයේ පෙරිය පණ්ඩවිරිච්ඡාන් සීමාවෙන් ඉදිරියට ගොස් යුද හමුදාව LTTE ට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙහිදී LTTE සමාජිකයන් නව දිනකු මිය ගොස් ඇති බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් තහවුරු බවයි යුද හමුදාව පවසන්නේ. දැනට තියෙන අපිට තියෙන ලොකුම අභියෝගය මේ මඩුපල්ලියෙන් එන බරාවි හා මෝටාර් ප්‍රහාරය. නමුත් ශ්‍රී ලංකා අපි පිළිගත් හමුදාවක් විදියට අපිට මඩුපල්ලි ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන්න බෑ. අපිට මේ ලැබෙන බරාවි හා මෝටාර් ප්‍රහාරයන් තමයි තියෙන බාධාව. නැත්තම් මේ වෙනකොටත් අපිට ඔවුන්ගේ යුදාගල් හෝ මරුගුල් මැද්දේ කෙසේ හෝ මඩුපල්ලි ඉඳලා පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ සේනාංකය කෙසේ හෝ නොබෝ කලකින් මඩුපල්ලි නිදහස් කරගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට මඩු මාතා වන්දනා කරන්න අවස්ථාව ලබා දෙන්න තමයි අපේ පරමාර්ථය. පරයානන් කුලම් මඩු මාර්ගයේ එල්ල කළ ප්‍රහාර වලින් පසු සිදු කළ සෝදිසි මෙහෙයුමේදී LTTE අතහැර දමා ගොස් තිබූ අවියායුධ ඇඳුම් හා ෂණික ආහාර ඇසුරුම් රැසක් ආරක්ෂක හමුදා මගින් සොයාගෙන තිබෙනවා. LTTE මඩු දේවස්ථානයේ යුද මුක්ත කලාපය වර්ග කිලෝමීටර් 2ක ප්‍රදේශය තුළ ඔවුන්ගේ මෝටාර් මධ්‍යස්ථාන තවදුරටත් ඉදි කරමින් සිටින බව වාර්තා වෙනවා. එහි සිට ආරක්ෂක හමුදාවලට අද දිනේත් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. ප්‍රථමයෙන් අපි මේ සින්න පෙරිය පණ්ඩවිරිච්ඡාන් ගමට ඇතුල් වෙනකොට මේකේ ඉතා ලොකු පරිශ්‍රමයක් දරන්න උන අපේ සෙබළුන්ට මේ ගම අත්පත් කරගන්න ගමට ඇතුල් වෙනකොට මේ ගමේ තිබුණ ගෙවල් වලට සහ විශේෂයෙන් මේ පාසල සහ පල්ලිය ආශ්‍රිතව තමයි උන්ගේ ගැවසීම් තිප්පලක් තිබුණේ. පල්ලි ඉස්සරහා යුදාගලක් කපලා ඒකෙන් තමයි අපිට විශාල වශයෙන් ප්‍රහාර එල්ල කරේ. ඊට පස්සේ පල්ලිය පිටිපස්සේ අපි අත්පත් කරගත්තට පස්සේ තමයි ඒක දැක්කත්තේ උන්ගේ මේ අවියායුධ සහ ඒ ගබඩා කරලා අවියායුධ තව තවත් ඇඳුම් පැළඳුම් ඔක්කොම ඒකේ තිබුණා. ගෙවල් වලත් එහෙමයි. ගෙවල් වලත් ඔක්කොම ට්‍රැපින් කරලා උන්ගේ ඔය බට්ටෝ වල දාලා ඒ වගේ දේවල් තමයි තිබුණේ. මේ තියෙන සිටුේෂන් එකම තමයි අනිත් මේ හැම ගමකම පල්ලි වලට මේ මඩු වටේ LTTE විසින් කරලා තියෙන්නේ.
මේ අප සිටින පෙරියතම්පනේ මඩු ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ මෙන්ම මඩු දේවස්ථානයේ සඳහා තවත් ප්‍රධාන ප්‍රවේශ මාර්ග දෙකක් තිබෙනවා. ආරක්ෂක හමුදාවල පැමිණීම වැළැක්වීම සඳහා LTT සංවිධානය මේ ආකාරයෙන් එම සෑම ප්‍රධාන ප්‍රවේශයකම බාධක යොදා තිබෙනවා. එහෙත් පැති කිහිපයකින්ම ආරක්ෂක හමුදාවන් මේ වන විට එම බාධක ජය ගනිමින් මඩු දේවස්ථානය මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට LTTE තර්ජන හමුවේ මඩු දේව මාතා ප්‍රතිමාවද රැගෙන මඩු දේවස්ථානයෙන් එහි පියතුමන්ලා නික්ම යාමත් සමගම LTTE ඊට කඩා වැදී දේවස්ථානයේ සිට යුද කටයුතු මෙහෙයවීම ආරම්භ කර ඇති බව හමුදාව ප්‍රකාශ කරනවා. මඩු දේවස්ථාන පරිශ්‍රයේ සිටම මෝටාර් ප්‍රහාර එල්ල කරන බවද හමුදාව සිය රේඩාර් පද්ධතිය මගින් ස්ථිරවම තහවුරු කරනවා. මෙම මෝටාර් ප්‍රහාර මැද ඊයේ රාත්‍රියේ පුරා පැවති දරුණු ගැටුමකින් යුද හමුදාව මඩු උපදිසාපති කාර්යාලය හා අවට ප්‍රදේශය අද උදැසන වන විට මුළුමනින්ම අත්පත් කරගත්තා. මඩු හා අවට ප්‍රදේශවල මෙම සියලුම ආයතන ගොඩනැගිලි හා නිවාසවලින් ජනතාව පළවා හැර ඇති LTTE එම ගොඩනැගිලිවල බෝම්බ හා මර උගුල් අටවා තිබෙන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. ප්‍රදේශ පුරාම පුද්ගලනාශක බිම්බෝම්බද වළඳමා තිබෙන බවයි හමුදාව පවසන්නේ. මේ ප්‍රදේශවල සැරිසරන සතුන් පවා බිම්බෝම්බවල හා මර උගුල්වල ගොදුරු වී ඇති අයුරු අපට දැකගන්නට ලැබුණා. මෙම ගවයන්ගේ පාද අහිමි වී ඇත්තේ එම බිම්බෝම්බ පෑගී පුපුරා යාමෙන්. මේ අප සිටින පෙරියතම්පනේ මඩු ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ මෙන්ම මඩු දේවස්ථානයේ සඳහා තවත් ප්‍රධාන ප්‍රවේශ මාර්ග දෙකක් තිබෙනවා. ආරක්ෂක හමුදාවල පැමිණීම වැළැක්වීම සඳහා LTTE සංවිධානය මේ ආකාරයෙන් එම සෑම ප්‍රධාන ප්‍රවේශයකම බාධක යොදා තිබෙනවා. එහෙත් පැති කිහිපයකින්ම ආරක්ෂක හමුදාවන් මේ වන විට එම බාධක ජය ගනිමින් මඩු දේවස්ථානය මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට Thank you.